කුඩ වැවෙන වයිමල් මේ බන්නේ මල් රෝස මල් වල පාට මෙන්න බලන්න මෙන්න මේකේ පාට පුදුම ලස්සනක් මම මේ කඩේ දැකපු බලන්න මේ පුළුන් බෝලයක් වගේ මලක් මෙන්න බලන්න පාටවල් පුදුම ලස්සන පාටවල් මේක නම් හරිම ප්‍රසිද්ධයි ලංකාවේ පුදුම ලස්සනක් රෝයල් රෝසස් මාරම ලස්සනයි එකක් 7.10යි මෙන්න බලන්න මේ වගේ මල් ලංකාවෙත් මම දැකලා තියෙනවා මේ බලන්නකො මේ දම් පාට නිල් පාට කහ පාට මේවත් ඔයාලටත් පුළුවන් මේ වගේ මල් ටිකක් ඔය එල්ලන මල් පෝච්චි වල තියලා එල්ල ගන්න දැන් මේ මල් නම් මෙහි තියෙනවා විශේෂයෙන්ම කුඩ තැන්වල මම දැකලා තියෙනවා ගෙවල් වලෙම තියෙනවා හැබැයි මේ යුරෝ 8යි 50යි මේක ඉතින් ඔයගලන්ට පුළුවන් කන්වර්ට් කරලා බලන්න ලංකාවේ මුදලින් අපි දාන්න ඩිස්ප්ලේ එකේ කොහොමද කියලා මේ ලංකාවේ මුදලට හරවලා බලන්නකො දැන් මේ මෙතන මල් මේවා වෙනමම පාටක් අර ඉස්සෙල්ලා පෙන්නවා වගේම මේ ගොඩ අය මේවා මම දැකලා තියෙනවා ගෙනිනවා ගෙවල් ඇතුලේ තියෙනවා හරිම ලස්සනයි මේ මල් මේ ෂොප් එකේ එළියෙන් තමයි ගොඩ මල් තියලා තියෙනවා ඉතින් පාරේ යනකොට හරිම ලස්සනයි අපි ඒකමයි දැකලා තමයි අපි ආවේ මොනවද ඇතුලේ තියෙන කියලා බලන්න මේ බලන්න මෙතන රෝසම තව ඉස්සරහට ගිහින් පෙන්වන්නම්කෝ මෙතන තියෙනවා රෝසමල් බොකේස් මේ ගොඩක් කට්ටිය ගොඩක් අයට ගොඩක් හිතවත් අයට ආදරය කරන අයට සමුදෙනකොට එතකොට අපි පිළිගන්නකොට ඒ වගේම මොකක් හරි දෙයක් සමරනකොට මේ මල් බොකේස් හරියට භාවිතා කරනවා ෂෙයා කරගන්නවා ඉතින් මේක මෙහි නෙදලන්තේ හරිම සාමාන්‍ය දෙයක් බලන්නකො මේ මල් මේ ලංකාවේ මම දැකලා තියෙනවා හරියට ඉතින් ගොඩ වැවෙන වයි මල් මේ බලන්න මේ මල් රෝස මල් වල පාට පාට හරිම ලස්සනයි හරිම ලස්සන පාටවල එක බොකේ එකක් යුරෝ 1.99ක් වෙනවා ඉතාම ලස්සන පාට රතු පාට කහ පාට රෝස පාට බයි කලර්ස් තියෙනවා මල් වල මේ මල් තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ ලංකාවේ දැකලා තියෙනවා කියලා ඉතින් මේවා හරියට මම හිතන්නේ ඒ වගේ මල් జాතියක් වෙන්න ඕනි ලංකාවේ තියෙන ගොඩක් කැලේට පවව වැවෙනවා. ඉතින් මේ පොඩි ගෙදරක වුණත් ඕගලන්ට පුළුවන් ලස්සනට මල් බොකී එකක හදලා ලස්සනට එල්ලලා තියන්න ගෙවල් වල. මේක යුරෝ 2.99යි. මේ මල් බොකීස් තමයි ඉස්සෙල්ලා කිව්වේ ඕකේ නිල් පාටක් තියෙනවා. අපි එහෙනම් ඇතුළට ගිහිල්ලා තව ටිකක් ඇතුළට ගිහින් බලමු තව මොනවද ඇතුළේ තියෙන්නේ කියලා. මෙන්න බලන්න මෙන්න මේකේ පාට පුදුම ලස්සනක් මම මේ කඩේ දැකපු ලස්සනම ලස්සන රෝස මල් జాතිය. මේකේ පාට දෙකක් තියෙනවා බයි කලර් එකක්. මේවා මේ විසිතුරු පැල මේවා ගෙවල් ඇතුලේ තියෙනවා ලස්සනට. ඒ වගේම මේ බලන්න මේ පුළුන් බෝලයක් වගේ මලක් ඒක මෙහි තමයි මෙහිදි තමයි මම දැක්කේ ඉස්සල්ලාම. මේවා ඇතුලේ තියෙනවා ලස්සනට ගෙවල් වල. වැල් තියෙනවා වැල් ජාති නොයෙකුත් වැල් ජාති තියෙනවා ඉතින් මේ මල් පැල කරන පොඩි අර වීදුරු පෝච්චි වගේ ජාතියක් තියෙනවා ඉතින් ඒවට මේවා දාලා ඉතාම ලස්සන කරගන්න පුළුවන් තමයි මගේ කාමරේ ඒ බාත්รูම් වල පවා තියෙනවා මිකරන් ටිකක් ගණන් මෙන්න මේ පැලේ අපේ ලංකාවේ තියෙනවා මම දැකලා තියෙනවා හරියට ගොඩක් බලන්න මේ පැලේ කොච්චර ලස්සනයිද සුදු පාට. ඊගේ තව පාටක් තිබ්බා. රෝස පාට මං හිතන්නේ. ඉන්නේ මේ පැලේ ඕගොල්ලෝ දැකලා ඇති බලන්න අඳුරනවද කියලා. මේ පැලේ ලංකාවේ හරියට මං දැකලා තියෙනවා. බලන්න කේවා කොච්චර ලස්සනට හදලා තියෙනවද කියලා. මං අර කිව්වා වගේ මේ සුදු පාට එකේ රතු පාටට හුරු රෝස පාටක් තියෙන මලක් තමයි මේ තියෙන්නේ. පාටවල් පුදුම ලස්සන පාටවල් ඉතින් කපලා මල් වෙන් කරලා බොකේස් හදන්න බලන්න මේකේ හැඩතල මේ මල් වල හැඩතල බලන්න මාරම ලස්සනයි මේ මල් මං හිතන්නේ මේක මම දන්න විදිහට නම් මේක ඩේලියා වෙන්න ඕනේ පුදුම ලස්සනක් මේ මලේ වෙනස බලන්නකො මේ බලන්න රෝස මල්
මේ මල් මම ලංකාවේ දැකලා තියෙනවා. හැබැයි මෙන්න මේක මම දැකලා තියෙන්නේ ඇත්තටම ප්ලාස්ටික් මේ මල් තමයි මම දැකලා නැහැ ලංකාවේ ඇති. පුදුම ලස්සනක් ඒක. හැබැයි දැක්කහම මේ විදිහම තමයි හරිම ලස්සනයි. මෙන්න බලන්න මෙතන තියෙනවා ලස්සනම ලස්සන රෝස මල් జాතියක්. බලන්නකෝ. ඒකේ රෝස මලේ පාට තද්ද දම් පාට හරිම ලස්සනයි. දැන් මේ මල වර්ණවත් මල් පිරිලා. මේ වැල් ජාති නම් හැබැයි මම ගොඩේ ලංකාවේ අපි දැකලා තියෙනවා. මං හිතන්නේ ඔයගොල්ලොත් දැකලා ඇති. බලන්න ඒවා හදලා තියෙන ලස්සන මේවා පුළුවන් රැක්වල එල්ලන්න. මම දැකලා තියෙනවා මේ පොත්‍රාක්වල පවා මෙහි ওই වගේ පොඩි පොඩි පොට්වල ලස්සනට හදලා ඇතුලේ තියෙනවා. මේ ගෙඩි ජාතියට මේක නම් මම නම දන්නේ නෑ හරියට කියන්න. හැබැයි මේකට විශේෂ තැනක් මේගොල්ලෝ දීලා තියෙනවා. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් ඉතින් අපිටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න. මේ තියෙන මල් බොකේස්. මේ මල් බොකේස් තමයි ගොඩක් මේ ෂොප් එකේ ගොඩක් තිබ්බේ මල් පැල වගේම. මේ මල් බොකේස් හදන අයත් ඉන්නවනේ ලංකාවේ. ඒ ඇයිට ගොඩාක් මේක වැදගත් වෙයි. බලන්න මේ මල් බොකේස් වල මල් වර්ණ තෙල ගස්සලා තියෙන ති මේ මල ලංකාවේ හරියට මම දැකලා තියෙනවා. හරිම ලස්සනයි. මල් වල පාට පෙළ ගස්සලා ඒ හැඩතල හරියට හදලා බුකේ එකක් ලස්සනට හදලා තියෙන හැටි බලන්න ඉතින් උගලන්ට යම්කිසි අදහසක් මෙවෙන් ගන්න පුළුවන්. ඒකමයි තෙන්. ඇතරම අපි මල් පැල ගැන නම් මල් ගැන එච්චර දැනුමක් නැහැ අපිට. ඒ වුණාට අපිට මේක දැක්ක ගමන් මතක් වුණා මල් වලට ආදරය කරන මල් වලට ආස කරන මල් බිස්නස් කරන මල් බුකේ සදන හැමෝම වෙනුවෙන් මේ වගේ වීඩියෝ එකක් කරලා දාන එක හරිම වටිනවා කියලා උගලන්ට යම් අදහසක් ගන්න පුළුවන්. මේ බලන්න මේ මල් වල පාට පුදුම ලස්සන. මේ වර්ණ පුදුම ලස්සන. මේ රෝස මල් මෙන්න මේ පැලෙත් මම ලංකාවේ දැකලා තියෙනවා. හැබැයි රතු පාට මම නම් දන්නේ නැහැ මේ පාට තියෙනවද කියලා. මේ නිකන් ගෙඩි වගේ జాතියක්. මේ තියෙන මල් බොකීස් මෙන්න මේ රෝයල් රෝසස් පුදුම ලස්සනක්. රෝයල් රෝසස් මාරම ලස්සනයි. බලන්න මේකේ පාට. මේවා ඉතින් නම් අපි ගොඩාක් දන්නේ නැහැ. ඉතින් පුළුවන් නම් දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න මොනවද මේ කියලා. ලංකාවේ තියෙන ඒවත් එක්ක මේ බාන මේ බොකේකේ ලස්සන. මං හිතන්නේ නුවරේදීවත් මේවා තියෙනවත් දන්නේ නැහැ. අපි දැකලා නැහැ. සමහර විට ඇති. පුළුවන් නම් ඔයාලට මේ අපිටත් දැනගන්න එක මේ වීඩියෝ එකේ යන මලේ ඒ විනාඩිය හරි තප්පරය හරි මෙන්ෂන් කරලා මොකක්ද මේ මල කියලා දන්නා ඉන්නවා නම් නමත් එක්ක අපිට කමෙන්ට් එකක් දාන්න. අපිටත් දැනගන්න ආසයි. මොකද අපිටත් මේ මල් ගැන එච්චර දැනුමක් නැහැ ඇත්ත. අපිත් මේ මල් දැකලා මේ බලන්න මේවා පාට. මේ පාට දැකලා තමයි අපිත් ගියේ. අපිටත් මේ විෂය ගැන දැනුමක් නැති වුණාට අපිටත් පුදුම ආසාවක් ඇති වුණා මේ ෂොප් එක දැක්කහම. පාට ගෝවා ගහක් වගේ. මත් හරියටම දන්නේ නැහැ ගෝවා පැලයක්ද කියලා. ඉදිරියටම තියෙන මල්. මේගොල්ලෝ මල් බොකීස් හදනවා වගේම මල් හිටවපු මලුත් තිබුණා. මේ අර මං ඉස්සලා පෙන්නුවා වගේ ලංකාවේ තියෙනවා කියලා කිව්වා. ඒක නම් දන්නේ නැහැ මොකද්ද කියලා. මං හිතන්නේ මේ ෂොප් එකේ මෙන්න මේ පැලේ තියෙනවා මම දැකලා තියෙනවා ලංකාවේ. මම මෙහෙ මේ දැකපු කඩවල් වල මල් වල තියෙන ගණන් එක බලපුවම මං හිතන්නේ මේ ෂොප් එකේ ගොඩක් ලාභයි මේ මල් වල ප්‍රයිසස්. හරිම ලාභයි. 1යි ගානට 2යි ගානට යුරෝ 4යි ගානට ඒ වගේ තියෙනවා.
සාමාන්‍ය මල් බොක්කී එකක් මුලදිම අපි ගත්ත මෙහි එනකොට ඒක යුරෝ 4 ගණක් වගේ වුණා. ඇත්තටම මෙහි 1.99ට ගන්න පුළුවන්කමක් මම දැක්කා තිබ්බා. මේ බලන්න මේ පැලේ. මේක නම් හරිම ප්‍රසිද්ධයි ලංකාවේ. ගොඩාක් අය මම දැකලා තියෙනවා ගෙවල් වල මේක හිටවලා තියෙනවා. මෙන්න මේ පැලෙත් මම හිතන්නේ ලංකාවේ තියෙනවා. මේ ගෙඩි ජාතිය නම් මොනවද කියලා දන්නේ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් අපිටත් කියන්න. හැබැයි අපි මේ ෂොප් එකේ ඇන්තූරියම් මල් නම් දැක්කේ නැහැ. ඇන්තූරියම් මලුත් මෙහි තියෙනවා හරියට ලක්කේක ලස්සන ඇන්තූරියම් මල්. මේ පැලත් ලංකාවේ තියෙනවා බලන්න මේ. 1 යුරෝ 1.750යි. මේ පැලේ මොකද්ද කියන්න නම් දන්නේ නිකන් බුලත් කොලයක් වගේ. මෙන්න මේ පැලේ ඔන්න ඕකත් ලංකාවේ තියෙනවා. මම පොඩි කාලෙදිම ඉඳන්ම ඔක ඔය පැලේ දැකලා තියෙනවා. මේ පැල තියෙනවා ලංකාවේ. මේ බලන්න මේ මල් මේ පොට්වල ලස්සන. මෙහි මල් වල දැකපු විශේෂත්වයක් තමයි ගොඩක්ම දම් පාට මෙන්න ඕකිඩ් මල්. මේ ඕකිඩ් වලට පුදුම ආස කාන්තාව ඉන්නවා අපේ ලංකාවේ. මේවා හදන මේවට ඉතින් වෙනමම සාත්තු කරලා හදන අය ඉන්නවා. ඉතින් ඔන්න ඔයාලට විශේෂ අවස්ථාවක් මේවා දැක බලා ගන්න. මේ පතොක් වර්ග මං හිතන්නේ පතොක් වර්ග බලන්න ලස්සන ඒවේ. මේවත් ගෙවල් වල හදනවා ගොඩක් අය. ගෙවල් ඇතුලේ ලස්සන්ට හදලා තියාගෙන ඉන්නවා. මේ වැල් වර්ග ටිකක්. මේ ගෙඩි ජාති බලන්න මෙන්න අර පෙන්නපු ගෙඩි ජාති එකක් 7.10යි. ඉතින් මේ ගෙඩි ලස්සනට තියෙනවා ඉතින් ගෙවල් වල. ඇතුලේ බලන්න. අපි මේ වීඩියෝ එක ටිකක් වේගින් වේගින් මල් ජාති ටික ගත්තා. මොකද මේ කස්ටමර්ස්ලා එනවා. ඉතින් ඒගොල්ලන්ට ඩිස්ටර්බ් කරන්නත් හොඳ නෑ. අපි ඒගොල්ලන්ගෙන් අවසරයක් ඇතුව තමයි මේ වීඩියෝ එක ගත්තේ. මේ බලන්න මේ මං හිතන්නේ බිගෝනියා වර්ගයක්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඉතින් අර හිමීට බලන්න ආස කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පෝස් කරලා බලන්න වෙයි. බලන්න මෙන්න බිගෝනියාස් වර්ග. මේ බලන්න මේගොල්ලන්ගේ පොහොරක් තියෙනවා. ඒගොල්ලෝ වට දාන පොහොර පවා ඒගොල්ලෝ තියලා තියෙනවා. විකුණන්න පුළුවන් මේ බිගෝනියාස් වර්ග. මේවා නම් දැකලා තියෙනවා ලංකාවේ තියෙනවා. මෙතන කපුරු මල් ජාතියක් තියෙනවා. ඉතින් අපි ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරනවා වගේම ලයික් කරන්න. ඕගලන්ට තවත් වැදගත් වීඩියෝ අපි අරගෙන එනවා. මෙන්න බලන්න සූර්යකාන්ත මලක් බලලම අපි මේ වීඩියෝ අවසන් කරමු. හරිම ලස්සනයි කැකුළු මල් මං ඉතින් පිපෙන්න තියලා තියෙන්නේ. එහෙනම් අපි අදට සමු ගන්නවා. හැමෝටම සුභ අනාගතයක්.